ක්‍රීඩා පිටියේ අපේ වසා ඇති ඔපය ඉවත්කොට සත්‍ය දකිමු. අයිබුවන් මම වලිවීර. අදත් ඉතින් මම ආවේ ක්‍රීඩා පිටියේ තියෙන ආන්දෝලනාත්මක තොරතුරක් පිළිබඳව කරන්න හිතාගෙන. ඔගොල්ලෝ උගලෙන් ඇහුවොත් ලංකාව පළවෙනි වතාවට ලෝකුසලානයක් දිනපු මොකද්ද ලෝකුසලානි කියලා ඇහුවොත් බොහෝ දෙනෙක් කියාවි 1996 ලෝක ක්‍රිකට් කුසලානේ දිනාගත්ත එක මතක් කරාවි. උඟ දෙනෙක් දන්නේ ඒක. ඒකට හේතුව තියෙන්නේ 96 ලෝක කුසලානේ දිනාගත්තයින් පස්සේ ලංකාව වෘත්තීය මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාව දක්වා දියුණු වුණා. ඒ නිසා උඟ දෙනෙකුට මතක තියෙන්නේ ඕක තමයි. නමුත් මීට වසර 50කට ඉස්සෙල්ලා හරිනේ එහෙමනම් 1973 වසරේ දෙසැම්බර් මාසේ තමයි හරියට බැලුවොත් ක්‍රීඩාවකින් ලංකාව ලෝක කුසලානේ දිනාගෙන තියෙන්නේ. ඒ දිනුවේ 1973 දෙසැම්බර් මාසේ ඉන්දියාවේ පැවතුණා බිලියට් ලෝක කුසලාන තරගාවලිය. ඒකෙදී අපේ MJM ලාෆීර්, ඒ කියන්නේ මොහමඩ් ජුනයිඩ් මොහමඩ් ලාෆීර් මහත්තයා සියලුම ක්‍රීඩකින් පරද්දලා තරගාවලියට ඉදිරිපත් වෙලා තියෙන සියලුම ක්‍රීඩකින් පරද්දලා අපරාජිතයා ලෙස ලෝක සුරතාවේ දිනාගත්තා. දැන් එයා තමයි ශ්‍රී ලංකාවට ක්‍රීඩාවකින් අලුම ලෝක කුසලානේ ගෙනද්දුවලා තියෙන්නේ. දැන් මේ ලෝක කුසලානේ ගෙනද්දීලා මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට අවුරුදු 50 සම්පූර්ණ වෙනවා. දැන් වර්තමාන බිලියඩ් ස්නූක සංගමේ සභාපතිතුමා කටාරයකට ලියලා මේ ලෝක කුසලානය පහුගිය මාර්තු වෙනකොට අපිට ලැබිලා තියෙන වාර්තාවලට අනුව පහුගිය මාර්තු මාසේ ලංකාවට ගෙන්නගෙන තිනවා මේ අවුරුද්දේ අපි අවුරුදු 50 සම්පූර්ණ වෙනකොට උත්සවයක් තියෙනවා ඒකට එවන් දෙන්න කියලා. මොකද ලෝක ක්‍රිකට් ලෝක කුසලානය 1996 දින් එක අපි ළඟම තියාගත්තට බිලියඩ් ලෝක කුසලානය අපි ළඟ තියාගන්න බෑ අවුරුද්දකට වඩා. දැන් අපි 73 දින්නම 73 අවුරුද්ද 74 අවුරුද්ද අපිට ඕක තියාගන්න බෑ. මොකද අවුරුදු 2කට වරක් ඒ ලෝක කුසලානය පැවැත්වෙනවා. ඒකෙදි ප්‍රධානය කරන්නේ අභියෝග කුසලානය. මේකම තමයි දෙන්නේ. එකපාරට තුන් පාරක් එක්කෙනෙක් දින්නොතින් විතරයි ඒක නවතින්නේ. ඒ නිසා තාමත් යන්නේ ඒක තුන් පාරක් එක්කෙනෙක්වත් දිනලා නැහැ. එහිඳ යනවා මේ කුසලානේ ගෙන්න ගත්තා. දැන් මේ කුසලානේ කොහෙද තියෙන්නේ? මාර්තු මාසේ ගෙන්න ගත්ත කුසලානේ ගාල්ලේ සභාපතිතුමාලා ගෙදර. මං අහන්නේ තමන්ට අයිති දෙයක් වගේ එහෙම ලෝක කුසලානයක් තියාගන්න සභාපතිට තියෙන මොන බලයක්ද? හයි සමහර විට දැන් මේ දෙසැම්බර් මාසේ මේ උත්සවය තියලා සංවත්සර උත්සවය තියලා බාර දෙනකොට ඩුප්ලිකේට් ලෝක කුසලානයක් ගියත් පුදු වෙන දෙයක් නැහැ. අපේ ලංකාවේ තත්ත්වය ඒකයි. ඉතින් මම කියන්නේ මේවා ගැන ක්‍රීඩා අමාත්‍යාංශය දැනුවත් කමකුත් නැහැ. මොනවද වෙන්නේ කියලා දැනුකුත් නැහැ. දැන් මේකට ප්‍රශ්නයක් ඇති වුණොත් මේ ලෝක කුසලානේ අහිමි වෙලා නැතිල ප්‍රශ්නයක් ඇති වුණොත් තමයි ලෝක මේ ක්‍රීඩා අමාත්‍යාංශවරුත් දැනගන්නේ. මේක හරිනම් තියෙන්න ඕනේ ගෙනාපු දවසින් දැන් තියෙන්න ඕනේ සංගම් මූලස්ථානේ. විතර තියාගෙන මොනවා කරනවද දන්නේ? මෙන්න මේ ගැන අපි ඉල්ලනවා ක්‍රීඩාමතුමාගෙන් හොයලා බලන්න කියලා. මොකද හුඟ දෙනෙක් බිලියඩ් ක්‍රීඩාව ගැන හොයලා බලන්න ඕනාවක් නැහැනේ. ඒක එච්චර ජනප්‍රිය නැහැනේ. ඒක නිසා වෙන්නේ මොනවද කියලා කවුරුක්වත් දන්නේ නැහැ. මේ බිලියඩ් ස්නූකර් ක්‍රීඩාවේ වෙන දූෂණ අරම වැඩිය දන්නේ නැහැ. නමුත් අපි ළඟ තියෙනවා හොඳ රෙකෝඩ් එකක්. පළවෙනි මුල් දවසේ හැටියට මම මේක කිව්වට ඊළඟ දවසේ අපි ගේන්නම් තවත් හොඳ දූෂණ අක්‍රමිතා ගොඩක් මේ බිලියඩ් ස්නූකර් ක්‍රීඩාවේ. අතර මේ ඇතිනේ. එහෙනම් ආයුබෝවන්.